தெருவும் செம்ம ஹம்துருனே මේ බොහන්සර ගොඩක් පින් මේ අපේ කැන්ඩාවේ වෙලාවට මෙහෙම ඇවිල්ලා කියන එකට මේ ඔබතුමාගේ බොහන්සේගේ මේ දේශනා දෙක තුනක් ඇහුවා මම ඔස්ට්‍රේලියා බ්‍රිස්බන් වල මට තියෙන ඔබතුමා බොහන්සේ කියන එක මට තේරෙනවා මොකද බොහන්දුරෝ ඒ කාලේ දේශනා ටික පොතේ ලියන්න එපා කිව්වා එතකොට පොතේ ලියුවාම හරි අපේ අපේ හිතන දේවල් වල ප්‍රශ්න වෙනවා කියලා තේරෙනවා දැන් ගොඩක් ධර්මය ඇහුවට අපි හරියටම දන්නේ නැහැ ගොඩක් අවුල් වෙලා ඉන්නේ එක එක හාමුදුරුවෝ එක එක දේවල් කරනවා කියනවා මෙහෙම කරනවා මෙහෙම තමයි නිවන් මාර්ගය කියලා එතකොට දැන් අපි ගත්තොත් බේසික් ක්වෙස්චන් එක ගත්තොත් අපිට දැන් සෝතාපන්න වෙන්න ඕන නම් අපිට කාරණා හතරයි තියෙන්නේ එතකොට අපේ කාරණා ඔය කල්යාණ මිත්‍රෙක් හොයා ගන්න ඕනේ ඒකත් දැන් හරි අමාරු වෙලා තිනවා මේ කාදේ එතකොට යෝනිසෝමනිසාරය කරන්න ඕනේ ඒ අපි කියන්නේ කල්යාණ මිත්‍රකෙන් ධර්මය අහන්න ඕනේ ඉස්සෙල්ලා තොලේ දෙකයි ඊට පස්සේ අපි යෝනිසෝමනිස්කාරය කර ගන්න ඕනේ ඊට පස්සේ අපි ඒ අරියක්ක මාර්ගේ වඩන්න ඕනේ අරියක්ක මාර්ගයෙන් දැන් ගොඩක් එක එක දේවල් කියනවා කර්මස්ථාන වඩන්න ඕනේ කියනවා සමාධි ටී ඉඳලා සමාධිය වඩන හැටි එක එක විදියට කියනවා දැන් අපි හරි අසරණයි එහෙම බැලුවොත් එතකොට බෝවහන්සේ කොහොමද අපිට අඩුමානේ සෝතාපන්න මාර්ගයට එන්න හරි සෝතාපන්න මාර්ගයේ ඇවිල්ලා ඊට පස්සේ සෝතාපන්න වෙන විදිය කිව්වොත් මට හිතනවා ඒක තමයි බුදුහාමුදුරුවෝ හරි කවුරුද කිව්ව මාර්ගය මට මති මාතාන්තර නැහැ මගේ දිප්ති ටික ඔක්කොම අයින් කළා ඔබ වහන්සේ කියලා දෙන්න පුළුවන් දෙයක් හොඳ ඒතනට යන්නේ කියලා ඉතින් ඕක තමයි ඔබට කියන ගැටලු ඔබ අසරණයි කියලා හිතන එක දැන් මෙහෙම මෙහෙම ගන්නකො බොහොම සරලව දැන් මුළු ලෝකෙම ඉන්න ඔබ ඇර අනිත් සියලු දෙනා අපි හිතමු රහත් වුණා කියලා එහෙම නැත්නම් බුද්ධත්වයටපත් වුණා කියලා ඔබට ඇති වැඩේ මොකක්ද ඔබට ඇති කිසිම වැඩක් නැහැ ඒකෙන්. ඒ වගේම ඔබ වටේ ඉන්න අනිත් සියලු දෙනාම, ඔය හාමුදුරුවෝ ඔක්කොම. හරි, ඔය කියන විදිහට ධර්මයේ විකෘති කරනවා ආරම ඒකෙත් ඔබට ඇති වැඩක් නැහැනේ. හරිද? ඔබ මේ ඔක්කොම කරන්නේ, ඔක්කොම හොයන්නේ එළියෙන් හොයන්නේ. ඔය එළියෙන් හොයනකම් ඔය ප්‍රශ්නේ කවදාවත් විසඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් එක ඔබ හැවුව කල්යාණ මිත්‍රෙක් හොයාගන්නේ කොහොමද කියලා. කල්යාණ මිත්‍ර ඔබ වටේ ඕන තරම් ඉන්නවා. ඉතින් කවුරු හරි ආවිල්ලා ඔබට පැනලා යනවා. හරිද? ඒ කල්යාණ මිත්‍රයද නැද්ද? ඔබට හොඳ පුණුව හරපෙන් බැල්ල යනවා ඔබට. ඔබට අභූත චෝදනාවක් නගලා යනවා. ඒ කල්යාණ මිත්‍රයද නැද්ද? අපි කුඩාඥන් ලෝකේ ඉන්නකොට අපි යාට බයිනවනේ. ඉතින් ඒක තමයි වැඩි. ඒක තමයි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔබ හැම වෙලාවෙම ප්‍රශ්නේ එළියට දාන්න එපා. මේ හාමුදුරුවෝ අවුල් වෙනින්ද තමයි ඔබට නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් වටේ ඉන්න අය අවුල් වෙලා තියෙන හින්දා තමයි නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ. දැන් මේ කතාව හරියට තේරුම් ගන්න ඔබට කවුරු හරි ඇවිල්ලා හොඳට බැනලා යනවා. හරිද? අපි හිතමු ඔබට හොඳ අමු තිත්ත කුමාරපෙන් බැලලා ඔබට යනවා. හරිද? එතකොට මේ වෙලාවේදී මේ ඔබ අවුලටපත් වෙනවා. හරිද? අන්න ඒක ඔබට ඒ අවුලටපත් වෙන්නේ කොහොමද කියලා ඔබ තීරුම් ගන්නවා නම් අන්න එතකොට ඔබට ඒක කල්යාණ මිත්‍රයෙක් කරගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ඔබ ජීවිතේ තියෙන ලොකුම අවුල් සහගත දෙයකට පත් වෙන ඔබේ දරුවෙක් අසනීප වෙනවා ඔබ අසනීප වෙනවා ඒ කියන්නේ ඔබත් එක්ක එකට හිටපු කෙනෙක් ඔබව හැරදාලා ඔබට වංචා කරලා ඔබ අතහැරලා යනවා හරි ප්‍රඥාවන්ත මිනිස්සුෙකුට ඒ සිද්ධිය ඇති ඒ කාරණේ ඇති ඒ සිද්ධියේ ඒ කාරණේ හරහා ඔබගේ මනසේ වෙන ව්‍යාකූලභාවය ඒ මනසේ වෙන ව්‍යාකූලභාවය දැක්කනම් ඒක ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙනවා ඉතින් එදියෙන් කවුරුවත් ඇවිල්ලා ඔබට ධර්ම ශුද්ධ කරලා දෙන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න ඒක කොහොමත් වෙන්නේ නැහැ ඒක බුදු කෙනෙකුටවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි හරි ඔබට කරන්න පුළුවන් ඔබට කරන්න පුළුවන් දේ තමයි මේ හැම දෙයක්ම ඔබට කල්යාණ මිත්‍රෙක් කරගන්න පුළුවන් අමුතෙන් ආයේ මේ කල්යාණ මිත්‍රෙක් හොයන්න හරි අමාරුයි කිය අඬ හිටියත් හරියන්නේ නැහැ මොකද ඔබ වටේ ඕන තරම් දැන්ටත් කල්යාණ මිත්‍රෝ ඉන්නවා හරි ඔබට ඒක දකින්න බැරි එක තමයි වෙලා තියෙන්නේ ඒකෙන් ඒ හින්දා හැම වෙලාවෙදිම මේක හොඳට මතක තියාගන්න උගක් වෙලාවට මේ පුද්ගලවාදී වුණා බැලනකොට තමයි ඔය වගේ ප්‍රශ්න එන්නේ හරි ඒ කියන්නේ පුද්ගල සරණකට යනකොට එහෙම පුද්ගල සරණ ගියා ඔබ බුදුහාඳුර සරණ ගියත් වැඩක් වෙන්නේ නැහැ වැඩක් වෙන්නේ නැත්තේ ඇයි කියලා මම කියන්න ඔබ බුදුහාඳුර කියලා අහලා තින්නේ දැන් ඔබ බුදුහාඳුරන්ට ගෞරව කරන්නේ ඔබ බුදුහාඳුර දැකලා නෙමෙයිනේ ඔබ කවුරුහට කියපු කතාවක් අහලානේ ඔබට පොඩි කාලේ ඔබගේ දෙමව්පියෝ හරි ඔබ ගුරුවරු හරි පන්සලේ හාමුදුරුවෝ හරි එහෙම නැත්නම් ඔබට පොතකින් පතකින් හරි ඔබ අහලා තිනවා බුදුහාඳුරෝ මෙහෙමයි මෙහෙම දෙයක් කිව්වා ඉතින් ඒක හරහා ඔබ ආන්දානුභක්තියෙන් ඔබ ගත්ත නිගමනයක් මෙන්න මෙහෙමයි වෙලා තින්නේ කියලා එතකොට ඔබ එතනින් පටන් ගත්තා ඒ වෙලාවෙ ඉඳන් පුද්ගල සරණකට යන්න පටන් ගත්තා ඊට පස්සේ ඔබ බැලුවා කවුරු හරි මේ කියන්නේ දැන් මුගක් හරි තියෙන ප්‍රශ්නේ තමයි මේ තමන්ට කරගන්න බැරි ඒවා තව කෙනෙක් ලව්ව කරවගන්න එක
කියන්නේ තමන් කැමති නැහැ තමන්ගේ මේ තියෙන දේවල් මේ මොනවාද මේ ඒවත් එක්ක හැපි හැපි තමන්ගේ ජීවිතය ගත කරන්න තමයි ඕනේ. හැබැයි මිනිස්සු කැමති තමන් වෙනුවෙන් වෙන කෙනෙක් කරනවා. දැන් වෙන කෙනෙක් ඔක්කොම අතහැරලා ගල් ගුහාවකට ගිහිල්ලා එහෙනම් අපි ඔය කියන්නේ එහෙනම් දුෂ්කර ජීවිතයක් අඬ දාපු සිවුරු දාලා ඇඳලා තෙරපු දා මේවා කරන්නේ නැතුව පිණ්ඩපාත ගිහිල්ලා එහෙම දුෂ්කර ජීවිතයක් කතා කරන ඒ තමන්ගේ ඔළුවේ තියෙන පැන්ටසිය තියෙන ඒක වෙන කෙනෙක් කරනවට කැමති. හරිද? සමහරට ඔබ දාන දෙන්නත් ඔක්කොම දෙන්නත් ඒ පැන්ටසිය නඩත්තු කරන්න. හැබැයි ඔබ ඒ කියන්නේ ඔබ ඔබේ පැත්තෙන් ඒක කරන්න කැමති නැහැ වෙන කෙනෙක් ඔබ වෙනුවෙන් ඒක කරනවට ඔබ කැමති. හරි? එතකොට එහෙම වෙන කෙනෙක් එහෙම කරලා ඇවිල්ලා Tamanට මේක කියලා දෙනවා නම් කැමති. ඒක එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඒක පට්ටපල් බොරුවක්. හැබැයි මම මේක කියන ගමන් ආයෙත් කියනවා. එහෙම කරා කියලා කාටවත් නිර්වාණය හම්බෙන්නේ නැහැ. ওই මං කලින් කියපු විදිහේ ඔබගේ පැන්ටසිය තියෙන හාමුදුරුවෝ ඉන්නවානේ. ඒක වුණා කියලා කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හරි. ඉතින් එතකොට අපි මේ පුද්ගල සරණ කියන එක පොඩ්ඩක් අයින් කරලා අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇත්තටම ඔබට කියන්න බෑනේ බුදුහාඳුරු බුදු වුණාද නැද්ද කියලා. මේක ඇත්තද නැද්ද කියලාත් කියන්න බෑනේ. හැබැයි ඔබට එක දෙයක් බලන්න පුළුවන්. ඔබගේ ජීවිතය ඇතුළේදී ඔබට වෙන මේ සිදුවීම් හරියට තේරුම් ගත්තොත්, හරියට කියවා ගත්තොත්, ඔබගේ අත්දැකීම් ටික හරියට කියවා ගත්තොත් ඔන්න ඔබට තියෙනවා කල්යාණ මිත්‍රයා. මේ මොහොතේ සිට කල්යාණ මිත්‍රයා තියෙන ඉන්නවා. හරිද? ඔබ හරියට තේරුම් ගත්තොත් ඒක කල්යාණ මිත්‍රෙක් නොවන්නේ මොකද්ද කියලා ඔබට හොයාගන්න බැරි වෙනවා. හරිද? එතකොට සමහර විට ඔබ බොහොම මේ කියන්නේ හතුර විදිහට දැකපු දේවල්, ඒ කියන්නේ ඔබ ප්‍රතික්ෂේප කරපු සිදුවීම්, ප්‍රතික්ෂේප කරපු පුද්ගලයෝ තමයි ඇත්තටම ඔබට ජීවිතේ මොකද්ද, මනස මොකද්ද කියලා දුන්න කල්යාණ මිත්‍රයෝ කියලා ඔබට පේන්න පටන් ගන්නවා. හරිද? ඒ හින්දා කල්යාණ මිත්‍ර මේ පුද්ගලවාදීව බලන්න එපා. මේ හාඳුරු කෙනෙක් ඇවිල්ලා මෙහෙම පිරිසුදු ධර්මයක් දේශනා කරයි කියලා ගන්න එපා. ඒක වෙන්නේ නැහැ ඔබට. වෙන්නේ වෙන එකම දේ තමයි. ඉතල තමන්ගේ ජීවිතේ හරියට කියව ගන්න. තමන්ගේ ජීවිතේ හරියට කියව ගන්නකොට ඔබට පේනවා මුළු ජීවිතේ පුරාම කල්යාණ මිත්‍රයෝ ළඟ ඉඳගෙන ටොකු ඇන පොළු වලින් ගගහා කියලා කිව්වයි කියලා. හරිද? ඒගොල්ලෝ කිව්වේ බොහොම මේ අර නිවෙන මේ අර අර කියන්නේ අර බොහොම සෞම්‍ය වචන වලින් නෙමෙයි කියලා තියෙන්නේ. සමහරු තරි පොළු වලින් ගගහා කියලා තියෙනවා. අමු තිත්ත කුමාරපෙන් බැන බැන කියලා තියෙන්නේ. හරිද? ඔළුවට ටොකු ඇන කියලා තියෙනවා. එතකොට මුළු ජීවිතේම මෙහෙම කල්යාණ මිත්‍ර ළඟ ඉඳගෙන මේ කෑකගහක් කියලා තියෙනවා ඔබට. ඒක ඔබට ඇහිලා නැහැ ඒක. ඔබ වෙන කොහෙද වෙන ෆැන්ටසියක් හදාගෙන මේ ෆැන්ටසිය ඇතුළේ හිර වෙලා ඉඳලා තියෙනවා. හා අර අහගෙන ආපු પરම්පරා කතා ටිකක් ඇතුළේ හිර වෙලා ඔළුවේ හදාගත්තු මොඩල් ටිකක් ඇතුළේ හිර වෙලා අන්න ඉඳලා තියෙනවා. අර ළඟම ඉඳන් ටොකු ඇන බැන බැන පොළු වලින් තඩි බබ අර කියපු පණිවිඩ ඔබට ඇහිලා නැහැ. ඉතින් මේක ඔබ හරියට දැන් සිට ඔබ ඇසරගෙන මේක දිහා බලන් හිටියෝ ඔබට පේනවා මේ කල්යාණ මිත්‍රයා හැම වෙලාවම ළඟ ඉන්නවා කියලා. ළඟ ඉඳන් මේක පෙන්නලා දෙනවා කියලා. අන්න එතකොට මේ පෙන්නලා දෙන එක ආපස්සට හැදලා අපි මේ 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 කම්පණය වෙන ස්වභාවය අපි දැක්කන ඒක තීරුම් ගත්තන ඔබට එළිය බුද්ධ ශාසනය පිරිසුදු කරන්නවත් හොයන්නවත් හම්බ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඔබ ඒක බොහොම පැහැදිලිව දකින්න. හරිද? එතකොට ඔබගේ ගුරුවරයා වෙනවා. හරිද? එතකොට ඔබ සූදානම් නැත්තම් කවමදාවත් බුදුවරු දහසක් පහල වුණත් ඇති වැඩක් වෙන්නේ නැහැ. එතන සමහර හැමදේම මට එනවා. නමුත් දැන් කල්යාණ මිත්‍රයෙක් කියලා දෙන්න ඕන චතුරාර්ය සත්‍යනේ. එතකොට කල්යාණ මිත්‍රයේ මෙතන දැන් අපි කොහොමද ඒක කියන්නේ ඔබේ මතේ නිවා ගන්න එකනේ. එහෙමයි. දුක මෙහෙමයි දුක නිවා ගන්න ක්‍රමේ හරිද? දුක නිවා ගන්න ක්‍රමේ කල්යාණ මිත්‍රෙක් කිව්වයි කියලා ඔබට ඇති වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඒක ඔබේ පැත්තෙන් බලන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සලාම ඔබට කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕනේ. දැන් ඉස්සලා බලන්න ඕනේ තමන්ට තියෙන දුක මොකද්ද කියලා. හරිද? තමන්ට තියෙන දුක මොකද්ද කියලා බලලා ඊට පස්සේ දුකේ හේතුව මොකද්ද කියලා ආපස්සට හැදලා බලන්න ඕනේ. මොකද්ද මම මේ දුක කියලා කියන්නේ? හරිද? දැන් ඔබ මම දේශනවල මම ඕක හොඳට පැහැදිලි කරලා තියෙනවා. හරිද? දුක කිව්වහම ඉතින් මොකද්ද තමන්ට තියෙන දුක? ඔයා ඔබතුමාට තියෙන දුක මොකද්ද? බොහොම සල්ව හැමෝ දුක ඒ දුක නෙමෙයි. ඉතින් නිවනත් එක්ක සාපේක්ෂ කරනකොට මේ ජීවිතේ දුකක් ඒක තමයි දුක. මොකද්ද දුක? දුක කියන්නේ තමාට අදුමානේ සෝතාපන්න මාර්ගයටවත් එන්න හැකියාවක් නැත්නම් ඒක ගැන දන්නේ නැත්නම් සෝතාපන්න වෙන්නවත් බැරි නම් අපිට ඊට පස්සේ
දුකක්නේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් කොහේ 37 කාලේ කොහේ ඉපදීද කියලා දන්නේ නැහැ. රයිට්. ඒ වගේ දේවල් ඉතින් අපි ධර්ම මාර්ගයේ යන කට්ටිය අනුව මේ මේ දුකක් කියන්නේ මේ සල්ලි නැති එකවත් මේ ළමයි කෑ ගහන එකවත් වයිෆ් කෑ ගහන එකවත් ඒව දුකක් නෙමෙයිනේ. දැන් අපිට තේරෙනවානේ ඒව ටික අපි පටිසම්පදේ හදාගත්ත දෙයක් විතරනේ. දුකක් එතකොට දුක කියන්නේ එතකොට එතකොට දුකක් කියන්නේ 31 කාලේ කොයි ගිහිල්ලා කොයි හරි ගිහිල්ලා උපදින එකද? එතකොට ඒක හදාගත්තේ ඔය ඔබ කියන පටිසම්පාදේ නෙමෙයි. තේරුමක් නැහැ නේ ඉතින්. ඔව් දැන් අඩුම ගානේ අපාය අපාය ලෝකෙට යන්නේ නැතුව අපි අපි මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි ගැරන්ටි එකක් මම දන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ දින පිටකේ තියෙන විදිහට අපි ගන්න බෑ. ඒතර ගත්තොත් එහෙම මනුස්ස ලෝකේක හරි දිව්‍ය ලෝකේක හරි ජීවත් වෙන්න බෑ. ඊට පස්සේ මාර්ගේ වඩන්න ඉතින් අපේ මනුස්ස ලෝකේක. එතකොට ඔබ ඔබ ඔක්කොම මේ මේ ඔබ මේ ඔක්කොම කරන්නේ අපාය නිදහසෙන්ද? ඔව් ඉතින් මට අපාය යන්න කිසිම උවමනාවක් නෑ. මම දන්න විදිහට මට ගැරන්ටි එකක් දීලා තින්නේ සෝතාපන්න වුණොත් හරි සෝතාපන්න මාර්ගයට වුණොත් තමයි මේ අපාය යන්නේ නැති කියලා. බෝවන්සේ ඒක කරෙක් කරන්න. නමුත් මම ට්‍රයි කරන්නේ මෙයා මේ ආත්මෙදී කොහොමරි කරලා සෝතාපන්න මාර්ගයට හරියට ඒ ධර්මයේ තමයි මම හොයන්නේ. ඒක මම මම තනියෙන් හොයාගන්න ඕන නම් මගේ මාර්ගයෙන් හොයාගන්න ඕන නම් ඒක බෝවන්සේ කියනවා කල්යාණ මිත්‍රයෝ වටේ ඉන්නවා කියලා. ඒක කල්යාණ මිත්‍රයෝ පුජාඥනද දන්නවද නැද්ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්න. ඒගොල්ලන් බැනලා යන එක මට තේරෙනවා දැන් මේ මම පටිසම්පාදයෙන් හදාගන්න එකක් කියලා. ඒගොල්ලන් බැනලා යන්නේ. එතකොට දැන් ඔය අපාය හදාගත්තේ මොක මොකෙන්ද? ඔම අපායක් තියනවා කියලා හදාගත්තේ මොකෙන්ද? මම දන්නේ අපායක් තියනවද නැද්ද කියලා. දුගති ලෝකයක් කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ගතිය අනුව තමයි උප්පත්ති හදන්නේ කියලා. ඉතින් ගතියට අනුව උප්පත්ති හදනවා. බුදුහාමුදුරු ඔබට කිව්වද? නෑ මට කිව්වේ නෑ. මට පර්සනලි කිව්වේ නෑ. නමුත් අපි දැන් ඕන බුදුහාමුදුරු කිව්ව ශ්‍රීමක බුද්ධ දේශනාව ත්‍රිපිටකේ තියෙනවානේ. එතකොට බුදුහාමුදුරු කොහොමද දන්නේ? ත්‍රිපිටක දේශනාව අනුව ඒකනම් ඇත්තටම මේ බෝවහන්සේ මම ඒක හරියටම දන්නේ නැහැ. නමුත් අපි ෆලෝ කරන ලෝ එකක් මොකක්ද තියෙන නිසා අපි ඉතින් බුද්ධාවත ඒක තමයි මම මෙච්චරලා කිව්වේ. ඔය ෆලෝ කරනකේ තමයි ගැටලුව තියෙනවා කියලා කිව්වේ. ඒ කියන්නේ ඔතන තියෙනවා විශ්වාසය සහ ප්‍රත්‍යක්ෂය කියලා දෙකක්. විශ්වාසයෙන් බාර අරන් තියෙනවා දේවල්. ඒවා ප්‍රත්‍යක්ෂයෙන් දැකපු ඒවා නෙමෙයි. විශ්වාසයෙන් දේවල් ටිකක් බාර අරන් තියෙනවා. බුදුහාඳුරෝගේ ශ්‍රීමුඛ දේශනාවේ මේක කිව්වා. හරි ඒක තමයි මේ පොතේ මෙහෙමම තියෙන්නේ. ඒ කියපු විදිහට මෙහෙම 31 තලයක් තියෙනවා. ඒ කියපු විදිහට මෙහෙම අපායක් කියලා එකක් තියෙනවා. ඒ කියපු විදිහට මෙහෙම සෝවාන් මාර්ගයක් තියෙනවා. ඒ කියපු විදිහට අර අපායෙ මෙහෙම වුණාම යනවා. හරි. දැන් මම ඒකයි කිව්වෝ ඕක ආපස්සට හැරිලා බලලා තමන්ගේ ජීවිතේ ඔහොම නිගමන අරන් තිනවනේ ගොඩක්. ඒ නිගමන වලින් කීයක් විශ්වාසයෙන් අරන් තිනවනවද? කීයක් ප්‍රත්‍යක්ෂයෙන් අරන් තිනවනවද කියලා බලන්න. දොර බවන්සි කියන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන ශ්‍රීමක බුද්ධ දයාව හරි දීඝනිකාය හරි ඕන දෙයක් සංයුතනිකාය කියන එක බොරුවක් කියලා බවන්සි කියන්නේ. අපිම තනියෙන් හොයාගන්න ඕනේ කියලාද කියන්නේ. බොරුවක් මෙහෙමයි. ඒක බොරුවක් හරි. ඒක ඇත්තක් හරි. හරිද? දැන් මෙහෙම හිතන්නකො. මේක හරියට තේරුම් ගන්න. හරිද? දැන් මම ඔබට වහපු පෙට්ටියක් ගෙනල්ලා දෙනවා. වහපු පෙට්ටියක් ගෙනල්ලා තිනවා. ඒ ඊට පස්සේ මම කියනවා ඔය පෙට්ටිය ඇතුලේ තියෙන සල්ලි කියලා. ඔබ ඒක පිළිගන්නවා. හරිද? ඔබ පිළිගත්තොත් හරිද? මම ඒක තමයි. මම දන්නේ නැහැ ඒක. මම කියනවා ඔබ වහන්සේ කියනවා ඒක සල්ලි තියෙනවා කියලා. ඔව් ඔබ පිළිගන්න. ඔබ වහන්සේ තියෙන භක්තිය නිසා මම හිතනවා හරි ඒක සල්ලි ඇත්ත. හරිද? දන්නේ නැහැ අහලා බලන්න. නැත්නම් ඔබ අනිත් පැත්තට කියනවා ඒක ඔය හාමුදුරු ගැන බොරුවක් ඇති. බොරුවක් වෙන්න ඕනේ කියලා ඔබ ප්‍රතික්ෂේප කරනවා. හරිද? එතකොට මේ පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කර දැකීම ඇතුලේ තියෙන අවිද්‍යාව. ඔබ ඇත්තට මේක ඇරලා බැලුවොත් තමයි මේක හරියට බලන්නේ. ඉතින් ඒ වගේ තමයි දැන් ඔබ දැන් මේක බුදුහාමුදුරන්ගේ ශ්‍රීමුඛ දේශනාව. එතකොට මේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය කියන ඒවා ඔක්කොම තියෙන්නේ සත්‍ය, පරම සත්‍ය කියලා. ඔබ පිළිගත්තොත් එතන වැරදි. ඒ වගේම දැන් එතකොට එහෙනම් වංගිසාඳු දෙන්නම් මම වංගිසාඳුර එන්නේ මේකටනේ. ඔය කියන්නේ ඔය ඔක්කොම බොරු කියලා. කියලා ඔබ ප්‍රතික්ෂේප කරනවා. හරිද? එතකොට මේ ප්‍රතික්ෂේප කරොත් ඒත් ඔබ අර වගේම මොඩේ. හරිද? ඉස්සෙල්ලා ඔබ බලන්න ඕනේ ඒක නෙමෙයි. හරිද? ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ කියන කාරණේ. දැන් මේ යම් කාරණයක් කියලා තියෙනවා. ඒක ඊට පස්සේ බලන්න ඕනේ ඔබගේ මනස පැත්තට දාලා. දැන් මේ මනස ගැන කතාවක් නෙදී. දැන් ඕකේ තියෙනවා
දැන් ඕක ඇතුලේ තියෙන කතන්දර කීපයක්. පළවෙනි කතන්දරේ තමයි ඕක ඇතුලේ තියෙන මේ කාටවත් වැඩක් නැති ඒවා. ඒ කියන්නේ ඔබ ඒක දැනගත්තට ඇති ඇති වැඩක් නෑ. දැන් දැන් මෙහෙම එකක් අපි උදාහරණයක් ගමුකෝ. හරිද? උදාහරණයක් විදිහට විශාකා වගේ ස්වාමි පුරුෂයාගේ නම මොකද්ද? වගේ එකක් ගමුකෝ. ඒක ඇති ඔබට ඇති වැඩක් නෑ. දැන් මේක දැන මේක දැන ඒක දැනගත්තයි කියලා ඔබට ඇති මේ ඔය කියන්නේ ඔබේ දුක දුක එින් නිදහස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබේ තියෙන ප්‍රශ්නේ ඒක නිදහස් වෙන්නේ නැහැ. ඒකෙන් දැනුමක් තමයි ගොඩනැගෙන්නේ. ඊළඟට ඔබ රූප 28 කටපාඩම් කරගත්තයි කියලා. අභිධර්මයේ තියෙන පටිච්චසමුප්පාද ටික කටපාඩම් කරගත්තයි කියලා. අභිධර්ම විශාරද උණයි කියලා. ඒ විදිහට අභිධර්ම විශාරද උණයි කියලා. කියන්නේ ඔබගේ දුකට හෝ ඔබගේ ප්‍රශ්නයට විසඳුමක් ඒකෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔබ හරියට ඔබ බලන්න ඕනේ බොහොම සරලව. මේ යම් කාරණයක් කියලා තියෙනවා නම් ඒ කාරණේ ඊට පස්සේ බලන්න ඔබගේ දැන් ඔබ ඔබ දැන් ජීවත් වෙනකොට ඔබ කලබලයටපත් වෙනවා දුකටපත් වෙනවා පීඩාවටපත් වෙනවා අවුලටපත් වෙනවා පීඩණයටපත් වෙනවානේ. එතකොට මේ පීඩණයටපත් වෙන ස්වභාවය බයටපත් වෙනවා. දැන් දැන් ඔබ කිව් විදිහට දැන් ඔබට බයක් තියෙනවා. අපායයිද වගේ බයක් තියෙනවා. ඒක ඒක බයටපත් වීමක් නේ. හරිද? එතකොට එහෙම එහෙම බයසාගත ස්වභාවය මනසේ ඇති වෙන්නේ කෙසේද? අන්න ඕන ඕක තමයි අර අරව ඒක ඒවා ඒ කියන්නේ පිළිගන්නේත් නැතුව ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව ඒක ඔබට අවශ්‍ය ටික අරගෙන ඒක විමසලා බලන්න ඕනේ. දැන් බුදුආමරයන් කා ත්‍රිපිටක තිබුණේ නැහැ. හරිද? මේ දැන් මේ ත්‍රිපිටක තියෙන්නේ. හරි. ඔව් ඒකත් ඔව්. දැන් මේ ත්‍රිපිටක තියෙන්නේ. ඔව්. එතකොට ඔබගේ පැත්තෙන් අන්න ඕම බොහොම සරලව ඕක බැලුවා නම් අන්න ඕක තමයි හැත්තරම මේ ආයි අමුතුවෙන් මේ බලන්න දෙයක් නැහැ. ඉතින් ඕක තමයි මාර්ගය. ඕක වෙන මාර්ගයක් ඔබට හම්බුනොත් මට කියන්න. ඕක තමයි එකම මාර්ගය. ඒක ඉදිනදා සුවිලි වල ඉදිනදා ජීවිතේ ගත කරනකොට තමාට තරහක් නැත්නම් මේ රාගයක් නැත්නම් ඒ විදිහට තමයි යෝනිසෝමනසිකාරය මොකක් කර එකක් යෝනිසෝමනසිකාරය කරන එකත් දැන් වචනේ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඉදිනදා ජීවිතේ තමාට මුණ ගැහෙන දේවල් හරි වෙන දේවල් වලින් තමා කම්පණයකට නැතුව තමගේ හිත මේ වෙන්න නැත්නම් තමයි ඒක තමයි ධර්මය කියලා කියන්නේ. නැති ඒක බලන්න එපා කම්පණය වෙන්නේ කොහොමද කියලා. දැන් එතනදි මුලින්ම ලේබල් ගහන්නත් එපා. දැන් උදාහරණයක් විදිහට ඔබ කියනවා මේ රාගය හොඳ නැහැ. එතන ද්වේෂය හොඳ නැහැ. ද්වේෂය හොඳ නැහැ කියන එක ද්වේෂය හොඳ නැද්ද හොඳද කියලා බලන්න ඕනේ. හරිද? ඊකෙන් දැන් වෙන කෙනෙක් කියපු ලේබල් එකකින් ඕක ගහලා බලලා හරියන්නේ නැහැ. දැන් පාට කන්නාඩි දාලා බලනවා කියලා කියන්නේ. රාගය හොඳ නැද්ද හොඳද? ඔබ මුලින්ම පූර්ව නිගමනයකට එන වෙන රාගය හොඳ නැහැ. මේක ආවොත් හොඳ නැහැ. එතකොට ඔබ කරන්නේ මොකද කරන්නේ? මේක දකින්න එකට වඩා ඔබ රණ්ඩුවක් පටන් ගන්න එක ඔබත් එක්කම. මේ සිතුවිල්ල තිබින්න එක තිබිච්ච එක හොඳ නැහැ. මේ සිතුවිල්ල තිබිච්ච එක හොඳ නැහැ. ඇයි හොඳ නැත්තේ කියලා බැලුවම පස්සේ අර ගත්තු පූර්ව නිගමනයෙන් බල්ල බලා තමයි හොඳ නැහැ කියලා ගන්න. ඒ නිමිත්තනේ. නිමිත්ත මොකද ගත්තේ නිමිත්ත කියලා. එහෙනම් පොඩ ඔය වචන පදවල ලෝකෙට හිර වෙන්න එපා. ඒක ඉගෙනගත්තු වචන පදවලින් ඒ වගේ අපිට පාඩ කන්නාඩි දාගන්න පුළුවන්. අපිට ධම්මේ කියලා තුඟක් වෙලාට කරන්නේ මොකක් හරි පාට කන්නඩියක් දාගන්න එක තමයි. හරි. එහෙමනම් මේ ඔබවංශයේ කවුරු හරි කුණුවත් වෙන හැමදාම මොකක් හරි බැලල ගියොත් ඔබවංශේ මොකක් කොහොමද රියක් කරන්නේ? ඉතින් මන් රියක් කරන කෙනෙක් ඔබට ඇති වැඩේ මොකද්ද? ඒක බලන්න ඕනේ ඔබ ඔබට බැලල ගියොත් මොකද්ද රියක් වෙන කරන්නේ කොහොමද කියන එක නෙමෙයිද බලන්න ඕනේ. ඔය ඒක තමයි දැන් අපි එහෙම රියක් කරලා යනකොට අපේ තියෙනවනේ අපි රියක් කරන විදිහක් තියෙනවනේ. ඒක මානිය රියැක්ට් කරන්න පුළුවන්. එතකොට ඔබ කවුද මට බලින්න කියලා රියැක්ට් කරන්න පුළුවන්. මම ඔබට රවුසස් කියලා රියැක්ට් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් වලට අපි කොහොමද රියැක්ට් කරන්නේ? එතකොට දැන් අපි දැන් මේ දුක නිවා ගන්න මාර්ගයන්නේ දැන් ඔබ මෙන්න මේක බලන්නකෝ. ඔබ දැන් මගෙන් අහන්නේ දැන් ඔය අහන්නේකින් බලන්නකෝ. ඔබ දැන් ඔය අහන්නේකින් ඔබ කොහොමද රියැක්ට් කරන්න ඕනේ කියලා තමයි අහන්නේ. හරිද? එතකොට දැන් මේ දැන් ඔතනදී මොකද්ද කරන්නේ? ඔතනදි කරන්නේ අර මම කලින් කියලා තියෙනවා අර මොකද්ද මේ මහදැන මුත්තගේ ගෝලයට වෙච්ච වැඩේ වෙන්නේ මං කොහොමද රියැක්ට් කරන්නේ? මහදැන මුත්තගේ ගෝලයට කර වෙච්ච වැඩේ ආව බහලා තිනවනේ. මහදැන මුත්තයි කට්ටිය ගියා යනකොට දැන් මේ ගෝලයට ටික දැන් මහදැන මුත්ත පොතක ලියලා තිනවා මේක කරන්න අවවාදේ කරන්න අවවාදේ කරන්න එපා මෙහෙම මෙහෙම කියලා ලියලා තිනවා. දැන් කට්ටිය ඔහොම යනකොට මහදැන මුත්ත වලකට වැටෙනවා. වලකට වැටුණාන් පස්සේ මොකද කරන්න ඕන කියලා පොතේ ලියලා නැහැ. තේනවනේ? හරි. ඔව්. ඒ පොතේ ලියලා නැති හින්දා ඒගොල්ලෝ මුකුත් කරන්නේ නැහැ ගෝලියෝ ටික. හරි.
ඉතින් මහදැන පුතා ආයි පොතේ ඉල්ලගෙන පොතේ ලියලා දෙනවා මහදැන මුත්තා සමග ගමනක් යනකොට මහදැන මුත්තා වලක වැටුණොත් ගෝලයට එක එකතු වෙලා මහදැන මුත්තා වලින් ගොඩ ගන්න ඕනේ කියලා. හරි. එතකොට දැන් දැන් අපි අපි මේ හොයන්නේ දැන් මේ අපි හොයන්නේ දැන් මේ දැන් මොකද්ද කරන්න ඕනේ කොහොමද රියැක්ට් කරන්න ඕනේ? අර මහදැන මුත්තාගේ ගෝලය වගේ පොතේ ලියන්න පොතේ අපි ඉන්ස්ට්‍රක්ෂන් එකක් ලියා ගන්න හදන්නේ. මම ඔබට කියන්නේ එහෙම රියැක්ට් කරන්න ඕනේ කොහොමද කියලා අහගෙන තව කෙනෙක්ගෙන් අහගෙන තව කෙනෙක්ගෙන් දැනගෙන ඉදී ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා ඒ විදිහට රියැක්ට් කරන එක රියැක්ට් කරන්නේ කොහොමද කියලා තවත් වැඩපිළිවෙලකට බහගන්න එක නෙමෙයි මම ඔබට කියන්නේ කරන වැඩක් ගැන නෙමෙයි මම කියන්නේ. ඒ සම්පූර්ණ රියැක්ෂන් එකම හැදෙන්නේ කොහොමද කියලා තමාතුලින් දකින්න. එහෙම නැතුව මෙහෙම රියැක්ට් කරන්නේ මෙහෙමයි අරමයි මෙහෙමයි කියලා තව කෙනෙක්ගෙන් අහගෙන එදා සිට ඒ විදිහට ඒ ඉන්ස්ට්‍රක්ෂන් එක ෆලෝ කරගෙන ගියා කියලා. අපි වැඩක් වෙන්නේ නැහැ. ඔබ මනසේ ස්වභාවය තේරුම් ගන්නේ නැහැ. ඔබ තව වැඩ, ඒ කියන්නේ වැඩක් කරන්න පටන් ගන්න කිව්ව තමයි කරන්නේ. එන්නෝ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. ඔබ වහන්සේ කියන එක තේරුම් ගන්න. තේරුම් ගන්න.